හොඳ ගෙවත්තක අපි කතා කරේ විජුමව ගෙවත්තෙන් අපිට ප්‍රතිලාබ හතරක් ලැබෙනවා කියලා කිව්වා. ඒ තමයි ආහාර සුරක්ෂිතාව, පෝෂණය, ඒ වගේම අපි කිව්වා වෙළඳපොළ ඝනදෙනුව අඩු කරගෙන අපි සතේ සතේ ඉතුරු කරනවා කියලා. එහෙම අපි කිව්වා, ඒ කියන්නේ අතිරික්තයක් වැඩිපුර නිෂ්පාදනය කරොත් ඒව විකුණගෙන අපිට මොනව හරි ගෙවත්තෙන් නිපදවා ගන්න බැරි දා මිලදී ගන්න පුළුවන් කියලා අපි කතා කරා. ඒ වගේම අපි කිව්වා අපි ගෙවත්ත කියන්නේ මේ කුඩා පරිසරයේ අපිට පුළුවන් නම් විවේකයක් කාලයේ ශ්‍රමය අපිට තියෙනවා නම් අපිට පුළුවන් අපි කිව්වා ඉඳගෙන මොනව හරි ඒ කියන්නේ ආර්ථිකව නිෂ්පාදනය කරගන්න පුළුවන් වෑයමක් අපිට දරන්න පුළුවන් කියලා හොඳ ගෙවත්තක. මේ තනිකරම මේ සියලුම කරුණු අපිට ලැබෙන්නේ ඍජුව පවුලට විතරයි. ඔබ අපි හැමෝම ගෙවත වැවුවොත් එහෙම ඔක්කොම එකතු කරගත්තම අපිට මුළු සමාජයකටම එක එක වාසිය එකතු වෙලා සමාජ ප්‍රතිලාභ ගොඩාක් අපිට ලැබෙනවා. මේක තමයි මම දකින්නේ. අපි ගෙවත්ත එක එක්කෙනා ගෙවතු වවනවා නම් මුළු රටටම වැදගත් වෙන්නේ මෙන්න මේ සමාජ ප්‍රතිලාභයයි. අපි ඉස්සෙල්ලම බලමු ආර්ථිකය ගැන. අපි කිව්වා ඉඳගෙන මුදලාලිත් එක තියෙන ගනුදෙනුව අඩු කරනකොට අපි ගෙවත්තේ සමහර විට අපේ ගෙදර සතේ සතේ ඉතුරු වෙනවා. ඒ කියන්නේ අපි එක්තරා විදියක ඉතිරි කිරීමක් කරනවා ගෙදර. මේක තමයි අපි දකින්නේ ජීවන වියදම අඩු කරන වෑයමක් විදියට. ඒකම මතක තියාගන්න. ඒ කියන්නේ අපි එක එක්කෙනා මෙහෙම කරනකොට ගමක් රටක් ක්‍රමානුකූලව නගින්න ගෙවත්තේ පූර්ණ දායකත්වය බිම් මට්ටමේ ලැබෙනවා. මේක තමයි ගෙවත්තක මම දකින ප්‍රධානම වැදගත්කම. ගෙවත්තේ නිෂ්පාදන වසවිසෙන් තොරයි. අපි දන්නවා පිරිසිදු නිෂ්පාදනය කැමැතිසම අපිට ලැබෙනවා. ඒ එකම ගන්නකොට අපි වෙළඳ පොලෙන් අපි ගන්න දේ ගැන අඩමාණයෙන් අවධානයෙන් හිත චකිත වෙන දේවල් අපි ගෙවත්තේ නිෂ්පාදනයෙන් කවදාකවත් ලැබෙන්නේ නැහැ. අපි හොඳ ගෙවත්තක් කියලා කිව්වේ බවබෝගලින් විච්ච කැලෑවක්. එහෙනම් මේ කැලෑ පරිසරය එක එක ගෙවතු යාවෙච්චම අනිවාර්යයෙන්ම අපි දකින්නේ අපි මේ ජීවත් වෙන පෘථිවියේ අපේ මේ සමාජ තලයේ අපි එක්තරා විදියකට හරිත නිම්නයක් ඇති කරගන්නවා කියන එකයි. ඒකට මෙන්න මේක තවත් එක්තරා සමාජ ප්‍රතිලාභයක් පරිසරය හා සම්බන්ධ කරනකොට පරිසර හිතකාමී බව. හිත යොමු කරමු මේක විනෝදයක් විදියට. ඒකට මම දකිනවා ඒක ලොකු සමාජ ප්‍රතිලාභයක්, ජාතික මෙහෙවරක්. මොකද අපේ ආහාර අපිටම නිපදවා ගන්න එක්තරා වෑයමකට අපි විනෝදය අපේ සමාජ තලයේ සමාජ ප්‍රතිලාභයක් විදිහට අපි එකතු කරගන්නවා. මේ අපේ ශ්‍රමය අපේ කාලය අපි වැය කරන්නේ. එහෙනම් අපි ශ්‍රමය වැඩ කරනවා නම් ශ්‍රමය යොදවනවා නම් අපි දන්නවා අපේ ඇඟේ සියලුම මාංශ පේශීන් මේ කාර්යයට අපි දායක කරගන්නවා. ඒ කියන්නේ ව්‍යායාමයක්. එතකොට ව්‍යායාමයක් කියලා කියන්නේ නිරෝගී ජීවිතයකට අත්වැලක්. ඒකම ඇඟේ මාංශ පේශීන් ව්‍යායාමයක් කරනවා වගේම අපි මනසිනුත් එක්තරා විදියකට වින්දනයක් ලබනවා. එහෙනම් මනසත් අපි ලබනවා එක්තරා ආකාරයක වින්දනයක්. එතකොට ඒක සමාජ ප්‍රතිලාභයක් නෙමෙයිද? ඇත්තෙන්ම ගෙවත්ත කියන්නේ ඒව තමයි අපි බලාපොරොත්තු විය යුත්තේ. එතකොට මේ ආකාරයෙන් බලනකොට ගෙවත්තේ මේ සමාජ ප්‍රතිලාභ ගැන තව දුරටත් අපිට බොහෝ දේවල් කතා කරන්න පුළුවන්.